පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීම රජයේ තහනම් කර තිබුණද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල එය තවදුරටත් සිදුවනවා. ඒ අතරින් ත්‍රිකුණාමලය ප්‍රධානයි. ත්‍රිකුණාමලයේ මුහුදෙන් ලැබෙන මත්සස් වැන්න අද විශාල වශයෙන් පහළ ගොස් ඇති බව ඒ ප්‍රදේශයේ සුළුපන්න දෙහිවරින් පවසනවා. ඊට හේතුව ඩයිනමයිට් වැනි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ගහන මේ ඩයිනමයිට් වලින් ගන්නා ලද මේ මාළු සම්පත් තුනෙන් එකක්වත් මේ දිවුරේ අරන් යන්නේ නැහැ. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ දැනට සුළුපන්න දිවුරයන් සහ මාදල් කරුවන් හැටියට 6000 7000 විතර දිව රැකියා වේදෙනවා. ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රශ්නෙට විශාල බලපෑමක් ඇති වෙනවා මේ ඩයිනමයිට් නිසා. ඩයිනමයිට් වලින් මාළු කිලෝ 5000ක් මරනත් මාළු කිලෝ 2000ක් 1500ක් කිලෝ වගේ තමයි ගන්න ඇසියෙම මහමුද අපත යනවා. මුහුදු පතුලේ සිට අභ්‍යන්තරය දක්වා ලොකු කුඩා සෑම මත්සෙයක්ම මෙහෙතුවෙන් මිය යන බව දිවරින් පවසනවා. පසුකී දිනක නැගෙනහිර මුහුදු කලාපේ ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීමෙන් පසු මුහුදු පත්ල දිස්වූයේ මෙලෙසයි. පසුගියදා ත්‍රිකුණාමල දිහවර දෙපාර්තමේන්තු කාර්යාලයට මෙලෙස සුළුපන්න දිහවරින් පිරිසක් පැමිණ ඉල්ලා සිටියද ඩයිනමයිට් යොදා මසුන් අල්ලන පිරිසවලට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. ලයිට් වල ගහනවා වතුර ගහනවා ඒ කියන්නේ අපේ මාළු කුරේ එක්කලා ඒ තරම් බලගතු වෙලා මෙවැනි තරම් සාධන පීඩන වැඩ කරන්න කවුද මේගොල්ලන්ට උදව් කරන්නේ හැබැයි මේ ගමන මේක නතර නොවුණු මූද විනි මරා ගන්නවා අපේ සාගරය අරස්ත කරලා ශ්‍රී ලංකාව අවට මුහුදු තීරේ මත්ස්‍ය සම්පත බරපතල ලෙස විනාශ වන බව නාර ආයතනයේ මගින්ද කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. මෙම් ක්‍රමයේ කිසිම මස් ක්‍රමයක් මසුන් බන ක්‍රමයක් දීවර පන්න ක්‍රමයක් ඒක සත්විෂ කොටසක් ඉලක්ක කරන්නේ නැහැ. මෙතන ඉන්න සියලුම මස් මසුනුයි ඒක සමුද්‍ර පරතරින් ඔක්කොම සත්තු ටික මැරල යනවා. අල්ල ගන්න පුළුවන් උඩ පාව වෙන විශේෂත්වයක් විතරයි. අපිට හානි කරන තැනක කවුරුත් ජීවත් වෙන්න කැමති නැහැනේ. ඒ වගේ තමයි සියලුම මස් විශේෂ අනිත් ජීව විශේෂ මේ ස්ථානේ යන් එනවා. ටික කාලයක් ගිහිල්ලා මේම ස්ථාන මුඩු ස්ථාන බවට පත් වෙන්නත් පුළුවන්. නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම නැවැත්වීමට අදාළ අංශ මගින් නිසි පීවර ගැනීමේ අවශ්‍යතාව සහ මෙම ක්‍රම භාවිතයෙන් සිදුවන සමුද්‍රීය විනාශය පිළිබඳව දිහිවර ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවද මේ මොහොතේ අවධානයට ලක් කළ යුතු වන්නක්. රටේ ආර්ථිකය පරිමත් කරන්නට මේ මහා සාගරයෙන් ලැබෙන ශක්තිය ප්‍රයෝජනය මෙපමණයි කියන්නට. මේ මුහුද රැක ගැනීම සියෝ ශ්‍රී ලංකා රැක ගැනීම මේ රටේ බලධාරීන්ගේ නිධාරණය සහ මුල්හත් ජාතියෙන් වංශය යුස්ප කඩුවෙන් මම පුදුක ත්‍රිකුණාමලය සුන්දර ගන්න තීරයේ සිට ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ